ජාති දෙකක්. කාබනික පොහොර රසායනික පොහොර. එමත් නැත්නම් ගොහිමාතුරු බොහොම පහසුවෙන් අඳුනා ගන්නවා යූරියා TSP මියුරේට් ඔෆ් පොටෑෂ් කියලා කිව්වම ගොහිමාතුරු දන්නවා. ඒතර මේ පොහොර අපි කාබනික පොහොර ගම් දියර පොහොර කොම්පෝස්ට් පොහොර විවිධාකාරයේ පොහොර වර්ග තියෙනවා. ඒතර මේ හැම දෙයකින්ම කරන්නේ පසේ තියෙන පාංශු පෝෂකත්වයේ වැඩි කරලා පාංශු පෝෂකත්වයේ රඳවා ගැනීමේ හැකියාව වැඩි කරලා මේ ගොයන් ගාටෝ වෙනත් ඕනම වගාවකට ඒක පහසුවෙන් ලබා දෙන්න අවශ්‍ය පහසුකම් සලසන එක. ඒකට ප්‍රමාණවත් පරිදි ඒ අවශ්‍ය පෝෂක කොටස් නොලැබිලා ගියයින් පස්සේ ගහේ පෝෂණ දුර්වලතා මතුවෙනවා. ඒ කන්න තුනක පමණ සිදු වෙච්ච පෝෂක කලමනාකරණ තත්ත්වය ඇති වෙච්ච අඩුපාඩුකම් නිසා අද වෙනකොට මේ තත්ත්වයේ මේ පෝෂණ දුර්වලතාවයක් විදිහට වාර්තා වෙනවා. අන්නේ දුර්වල සාකයට ඕනම රෝගාබාධයක් ආසාදනය වෙන්න පුළුවන්. මෙහිදී දුර්බල කීඩා වෙන්න පුළුවන්, වටපණුවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දිලීර රෝගයක් වෙනවා. දිලීර රෝග ගත්තාම සිහින්දුමුළු රෝගයේ බහුලව භාවිත මේ දක්නට ලැබෙනවා. හේතුව තමයි මියුරේට් ඔෆ් පොටෑෂ්, එහෙම නැත්නම් පොටෑසියම් කියන පෝෂකයේ ප්‍රමාණවත් පරිදි පසට සපයපු නැති නිසා. එතකොට මේ කරුණු සංකීර්ණ බඩපත් වෙලා තියෙනවා. පෝෂණ දුර්වලතාවය නිසා ඇතිවෙච්ච දුර්වල වර්ධනයත් එක්කලා ශක්තිමත් එහෙම නැත්නම් දිරිමත් පැලයක් ස්ථාපනය කර ගැනීමට අපහසු වීම නිසා ඇතිවෙච්ච ගැටලුවත් එක්කලා ඒක වෙනත් රෝගාබාධ වලින් ආසාදනය වෙලා ගොදුරු වෙලා ගොදුරක් බඩපත් වෙලා තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු තරම් වර්ධන වේගයක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ගොයම වටපණු හානියට ලක්වී තිබීම, සමහර ප්‍රදේශවලින් පැලමැක්කාගේ හානිය වාර්තා වීම, පොහොර භාවිතයේ අවදිමත් වීම හා නිසිකලට පොහොර නොවැදීම නිසා පාංශු පෝෂක තත්ත්වය දුර්වල වීම, නිසි ප්‍රමිතකරණයෙන් තොර කාබනික පොහොර භාවිතය නිසා වටපණු හානි තත්ත්වයන් ඉහළ යාම, නිසි ලෙස පාංශු පෝෂකත්වය දියුණු නොකිරීම නිසා දුඹුරු පුල්ලි වැනි දිරිල රෝග ව්‍යාප්තිය ඉහළ යාම සිදු වී ඇත. මේ වන විට ප්‍රදේශ කීපයකින් දුඹුරු පුල්ලි රෝගය ලෙස සැක කළ හැකි දිලි රෝගී අවස්ථාවක් වාර්තා වෙනවා. ඔබේ වගාවත් දුඹුරු පුල්ලි රෝගයට ගොදුරු වෙලාද? මේ වගාවේ දුඹුරු පුල්ලි රෝගය කියන්නේ දිලීර රෝගයක්. ඒක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ පෝෂක ඌනතා සහිත පස්වල හරි පෝෂණයේ අඩු ගැටලු සහිත පස්වල හරි තමයි විශේෂයෙන්ම. ඇත්තටම ඒක දිලීරයක් වුණාට සාමාන්‍ය පරිසරය ජීවත් වෙනවා. එයාට හිතකර සාධක ආවතින් තමයි පැතිරිලා මෝග හානියක් දක්වා වැඩි වෙලා යන්නේ. ඒක හඳුනාගන්නේ කොහොමද කියලා බැලුවොත් දුඹුරු පුල්ලි රෝගයේ රෝග ලක්ෂණ තමයි දුඹුරු පාට පුංචි ලප ඇති වෙන එක පත්‍රවල. මේක තල ඇටේට ප්‍රමාණය සහ හැඩයෙන් සමානයි කියලා අපි කියනවා. මෙයාට මේ දුඹුරු පුල්ලි වලට සමාන වෙනත් රෝග ලක්ෂණ තියෙන රෝගත් වී වගාවේ තියෙනවා. එතකොට මේ වෙන් කරලා අඳුනා ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ මේ වෙලාවේදී. කොළපාලුව කියන රෝගයත් දුඹුරු පුල්ලි කියන රෝගයත් සිහින් දුඹුරු පුල්ලි කියන රෝගයත් මේ තුනම ගොඩක් වෙලාට අඳුනා ගැනීමේ අපහසුතා තියෙනවා. නමුත් කොළපාලුව රෝගයේදී තියෙන ලපය අපේ ඇහැක හැඩයක් ගන්නවා, එහෙම නැත්නම් කිරිබත් කැටයක හැඩයක් ගන්නවා. ඒකේ මැද අලු සුදු පාටයි. සිහින් දුඹුරු පුල්ලි රෝගයේ තියෙන රෝග ලක්ෂණ තමයි හීන් දිගටි ලප තමයි පත්‍රවල දකින්න හම්බ වෙන්නේ දුඹුරු පැහැති. නමුත් දුඹුරු පුල්ලි රෝගයේදී මේ දෙකටම වැඩිය වෙනස් තල ඇටේට ප්‍රමාණයෙන් සහ හැඩයෙන් සමාන ලප තමයි දකින්න හම්බ වෙන්නේ. මේක විශේෂයෙන්ම මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ පෝෂක ඌනතා සහිත පාංශු ගැටලු සහිත පස්වල තමයි වැඩියෙන්ම දකින්න හම්බ වෙන්නේ. අවවාදයයි. දිලීර නාශක මගින් පමණක් ගොයමේ දුඹුරු පුල්ලි රෝගය පාලනය කළ නොහැකි. පාලනය කරන්නේ කොහොමද කියලා බැලුවොතින් අපිට විශේෂයෙන්ම මේ කන්නේ තුලදී පාලනය කිරීම තරමක් අපහසුයි. මොකද නිර්දේශිත දිලීර නාශක කිසිවක් මේ සඳහා පාලනයට යොදා ගන්න නොහැකි. ඒ කියන්නේ ඒක සාර්ථක නැහැ. නමුත් ඊළඟ කන්නේදී අපි හොඳ බිත්තර වී, ඒ කියන්නේ පිරිසිදු බිත්තර වී, රෝගකාරකයන්ගෙන් තොර බිත්තර වී පාවිච්චි කරන්න ඕනි. හොඳින් බිම් සකස් කරලා මේ කන්නේදී පිදුරු
රෝගී පිදුරු ටික කුඹුරෙන් ඉවත් කරගන්න ඕනේ. ඒක කොම්පෝස්ට් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. පිදුරු වලිනුත් ඊළඟ කන්නයට යනවා, බිත්තර වී වලිනුත් ඊළඟ කන්නයට යනවා. ඒක නිසා ඒ දෙක වළක්වා ගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඊට අමතරව පසේ පාංශු පරීක්ෂාවක් සිද්ධ කරලා අදාළ පෝෂණ ප්‍රමාණය දීලා ඒ පස සාරවත් කරන එක වඩාත් වැදගත් වෙනවා මේ රෝගය අවම කරගන්න නම්. විශේෂයෙන්ම පාංශු දියුණු කිරීම තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. මේ ක්‍රම තුන මගින් මේ රෝගය පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. වටපණු හානියට ලක් වූ වගාවක මූල පද්ධතිය දුර්වල වීම නිසා අවශ්‍ය පාංශු පෝෂක උරා ගැනීමට බාධා පැමිණීමත් මෙම දුමුරු පුල්ලි රෝගය පැතිරීමට හේතු වෙනවා. කොහොමද ගොයමේ වටපණු හානිය හඳුනාගන්නේ? මේ තත්ත්වය ඇතිවෙන්න, මේ තත්ත්වය තවත් මේ බාලවීම, මේ කහවීම, මේ තැඹිලි පාට, දුඹුරු පාට වෙලා තියෙන තත්ත්වය වැඩි වෙන්න එක හේතුවක් තමයි වීවගාවේ වටපණුවන්ගේ මූලගැති වටපණුවන්ගේ හානිය. එතකොට මේ ආකාරයට වර්ධනයේ බාල වෙලා තියෙනවා නම්, කහ පාට වෙලා තියෙනවා නම්, දුඹුරු පැහැ වෙලා තියෙනවා නම්, දුඹුරු පැහැති විවිධ ලප තියෙනවා නම්, මාස දෙකක් වුණත් ගොයමේ වර්ධනය සති දෙකක වගේ මට්ටමක නම් තියෙන අපිට විශ්වාස කරන්න පුළුවන් මේකට එක හේතුවක් විදියට වීවගාවේ මූලගැති වටපණුවන්ගේ හානිය තියෙනවා කියලා කාරණය. ඔබේ ශේෂ්ත්‍රයේ ගොයම් ගස කහ දුඹුරු පැහැවි කුරු වී තිබේද? ඒ වගේම ගසේ වර්ධනයක් සිදු නොවී පවතීද? ගොයම් පැලේ මුල්වලට හානි නොවනසේ ගලවා මූල පද්ධතිය සෝදා පරීක්ෂා කිරීමේදී කිරිමුල් කෙලවර හොකි පිත්තක ආකාරයට කොක්කක්සේ නැවුණු මූලගැටි දක්නට ලැබේද? එසේනම් ඔබේ ගොයම වටපණු හානියට ලක් වී ඇත. එහෙම අවස්ථාවක අපි කළ යුත්තේ අපි අනුමාන කළා විවිධ කෘෂි රසායන භාවිතා කරන්න නැතුව, වටපණු නාශක භාවිතා කරන්න යන්නේ නැතුව ඒක තහවුරු කර ගැනීම සඳහා අපි මේ ගස් ටිකක් ගලවලා හොඳින් ජලයේ හෝදලා බලන්න ඕන මෙන්න මේ ආකාරයට කිරිමුල්වල මූල ගැටිති තියෙනවා කියලා. කිරිමුල්වල හොකි පිත්තක් විදියට නැත්නම් කොක්කක් විදියට නැවිච්ච ගැටිති තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ කිරිමුල් පද්ධතියේ. අන්න එහෙම ගැටිති ගොඩක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේකේ වටපණුවන් ඉන්නවා කියලා. වටපණුවන් මුල තුලට ගිහිල්ලා ඒ තුල වර්ධනය වෙමින් ගහින් පෝෂණය ලබන අතරේ විසක් නිකුත් කරලා ඔවුන් ඒ අතරෙදී මේ විදියට මූල ගැටිති හැදෙනවා. එතකොට අපි පෝෂක ලබා දුන්නත් පෝෂක අවශෝෂණය කරගන්න බෑ. ඒ නිසා ගහ එන්නේ දුර්වල වෙනවා. මේ සඳහා මෙම පාලන උපදෙස් පිළිපදින්න. ලියදිවලට වෙන වෙනම ජලය සපයන්න. ගොවි උපකරණ භාවිතයේදී එක් ක්ෂේත්‍රයකින් තවත් ක්ෂේත්‍රයකට ගෙන යන විට පිරිසිදු කරන්න. පළමුව අපි මේකට මේ තත්ත්වය ඇති වෙන්න මූලික වෙච්ච හේතුව ඉවත් කරන්න ඕන. අපි පෝෂක ලබා දීලා තියර පොහොර ගහලා අපිට ලොකු ප්‍රතිඵලයක් ලබා ගන්න බැහැ. මොකද අවශෝෂණ පද්ධතිය මූල පද්ධතිය අවහිර වෙලා. ඒ නිසා ඒකට නිසි ප්‍රතිකාරකයේ කළ යුතුයි. මේ කන්නේ තුල අපි කළ හැකි ප්‍රතිකාරක විදියට අපිට නිවැරදිව හඳුනාගෙන වටපණු නාශකයේ භාවිතා කරන්න පුළුවන් විශාල වශයෙන් තියෙනවා නම් අපිට ප්‍රතිඵලයක් අත් කරගත හැකි අවස්ථාවල ඊළඟ කන්නේ තුලදී පතලොවඩ විපරේෂණ ආයතනයේ අපි නිර්දේශ කළා තියෙනවා රසායනික නොවන ක්‍රමවේදයන් බහුතරයක් ඇතුළත් ක්‍රමවේදයක් කට්ටලයක් අනේක නිවැරදිව ක්‍රියාත්මක කිරීම තුළින් ඊළඟ කන්නේ අපිට සාර්ථකව මේක පාලනය කරගෙන විසඳ ගන්න පුළුවන්. ඒ නිසා අපි ගොවි මහතුරු සියල්ල එක රාසී වෙලා මේ සංකීර්ණයට විවිධ හේතු විවිධ ප්‍රදේශවල තියෙන්නේ. ඒ හේතු හොඳින් හඳුනාගෙන ඒ හේතු සියල්ල වෙන් කරලා හඳුනාගෙන ඒ හේතු වලින් මේ කන්නේ තුල අපට අයින් කරගන්න පුළුවන්, පාලනය කරගන්න පුළුවන්, කළමනාකරණය කරගන්න පුළුවන් හේතු ටික සඳහා නිවැරදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්‍රතිකාරකයන් භාවිතා කරලා ඊළඟ කන්නේ තුල අපි සමස්ත එකතු වෙලා බිම හදන දවසේ ඉඳලා වැඩ විශාල ප්‍රමාණයක් කරලා කැප වෙලා අපිට මේක නිවැරදි කරගන්න පුළුවන්. ඒ සඳහා අපේ ගොවි මහතුරු සියලු දෙනාට මේ සම්බන්ධව දැනුවත් වෙන්න ඔබේ කුඹුරේ අපේ උපදේශක මහත්මීන් විශේෂයෙන් තාක්ෂණික නිලධාරීන් ව්‍යාප්ති නිලධාරීන් ගෙන්නගෙන ඔවුන් සමග වැඩසටහන් කරලා ඔවුන් සමග ශේෂ්ත්‍ර පරීක්ෂා කරලා මේකට නියම හේතුව නිසියාකාරව හොයාගෙන ඒ හේතුව තක්ෂේරු කරගෙන අපි පාලන ක්‍රම අනුගමනය කළ යුතුයි. මෙයාකාරයෙන් බැලුවොත් ලංකාවේ සමහර ප්‍රදේශවල සමහර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්කම් වාර්තා වෙනවා පෙනී ගියා. කෙසේ වුණත් මේ තත්ත්වය නිසා අස්වැන්නෙන් අපිට කියන්න පුළුවන් 30%ක් විතර බලාපොරොත්තු වෙච්ච අස්වැන්නෙන් අඩුවීමකට ලක් වෙන්න පුළුවන් කියලා. ඒ අඩුවීම අපිට තක්සේරු කරගන්න පුළුවන් වෙන්නේ ඇත්ත වශයෙන්ම කිව්වොත් අවසාන අස්වැන්න
සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුවකින් පාත්වනු ලබන අස්තුණු සමීක්ෂණයකින් තක්සේරු කරගත්තයින් පස්සේ තමයි. මේ කායිම සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වෙනකොට විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ කායිම වාර්තාවයි මත සමග බතලකොඩ විපර්යේෂණ ආයතනයේ දිවින පුරාම විමර්ශන කටයුතු ආරම්භ කරලා ඒ ප්‍රදේශවල දැන් ලංකාවේ මේ කෘෂිකර්මයට වක්කින් ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. එකක් තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මධ්‍යම රජය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 9ක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කියලා එහි කොටස් 10ක් තියෙනවා මහවැලි කලාප. මේ හැමතැනම සංචාරය කරමින් ඒ අදාළ ප්‍රදේශවලින් බලධාරීන් දැනුවත් කරමින් ඔවුන් සමග ක්ෂේත්‍රගත වෙලා මේ තියෙන තත්ත්වය නිරීක්ෂණය කරලා තියෙනවා. අද වෙනකොට ලංකා පුරා කණ්ඩායම් මං හිතන්නේ 12ක් පත් කරලා තියෙන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සෑම කණ්ඩායකකටම පාංශු විද්‍යාඥයෙක් ශුද්‍රජීවී පිළිපද විද්‍යාඥයෙක් කීට විද්‍යාඥයෙක් ව්‍යාප්ති විද්‍යාඥයෝ ඒ ප්‍රදේශ භාරවෙන් කෘෂිකර්ම නිලධාරීන්ගේ ප්‍රධානීන් ඇතුළත් කරලා විමර්ශන කණ්ඩායමක් තුලින් මුළු දියවෙනම ආවරණය ගන්න වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. ඒක දැනට මාපලේ ක්‍රියාත්මක වෙමින් පවතී. විදාස් 23 යලකන්නේට මේ තත්ත්වය ඇති නොවෙන්න අපි කටයුතු කරන්න දැම්ම ඉඳලම නිසි ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. මිසඳා දැනුවත් කිරීම වලටත් අපි ආරම්භ කරලා තියෙනවා. ලංකා පුරාම නිලධාරීන් අපි දැනුවත් කරලා තියෙනවා. බතලකොඩ විපර්යේෂණ ආයතනය විසින් ද්‍රවිඩ මාධ්‍ය වැඩසටහනක් සහ සිංහල මාධ්‍ය වැඩසටහනක් යටතේ නිලධාරීන් 600ක් පුහුණු කරලා තියෙනවා. ඒ නිලධාරී 600 විසින් ඉතුරු නිලධාරී ටික පුහුණු කරනවා. ඒක ලංකා පුරාම මේ දැනුම මේ වෙනකොට කෘෂිකර්ම විශේෂඥයන් අතර පත් වෙලා හමාරයි. ඇත්තටම මේක අලුත් දෙයක් නෙමෙයි. මේක ඇත්තෙන්ම කියනනම් මේ කවුරුත් දන්න මේ රෝගාබාධ මේ කියන දිලීර හානි කෘමි හානි සහ මේ පෝෂක දුර්වලතා මෙයට කලිනුත් වාර්තා වෙලා අපිට පළපුරුදු දේවල්. නමුත් මෙතන සංකීර්ණයක් වෙච්ච එක සංකීර්ණයක් විදිහට ඉදිරිපත් වෙච්ච එක තමයි අපිට තියෙන ගැටලුව වෙලා තියෙන්නේ. ඒක අපි බලාපොරොත්තු වෙනවා 2023 කන්නේ යල වෙනකොට සම්පූර්ණයෙන්ම ඉරාවුල් කරගන්න. ඒ අනුව අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. මෙතන ගැටලුවක් තියෙන බව අපි හඳුනාගෙන විසඳ අවශ්‍ය ක්‍රියාමාර්ග දෙපාර්තමේන්තුවක් විදිහට අනිකුත් ආයතන සම්පූර්ණ සහාය ඇතුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වාරි මාර්ග දෙපාර්තමේන්තුව වාරි කළමනාකරණ ආයතනය ව්‍යාපාර අධිකාරී මහත්වරු ගොවි සංවිධාන මහා ශ්‍රී ලංකා මාහලි අධිකාරී